SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. රශ්මි සිර 87ක ප්‍රතිශතයක් තමයි හඹාගියේ 85ක්ම ලබා ගත්තා 85ක ප්‍රතිශතයක් ලබා ගත්තා තා හොඳ ගායනයක් ඉදිරිපත් කළා අමල් මනාපය පළ කරන්නේ රශ්මි දර්ශිට වඩා ඉදිරියට ආ යුතුයි කියන ස්ථාවරයේ ඉඳලාද ඇත්තටම මේක මොකක්ද කියන්නේ කියලා වෙලාව හිතා ගන්න බෑ මොකද මම මේ දෙදෙනාගේම මේ ශෛලින් දෙකට දැන් ඇත්තටම මම මීට කලින් කවුද රශ්මිට හුඟක් හොඳ කමෙන්ට්ස් දීලා තිනවා ඒ වගේම රශ්මි හොඳට සින්ක් කරලා තිනවා ඉතින් අද දවස මම හිතනවා වාසනාව කොයි පැත්තද තීරණය කියන එක තීරණය වෙන්න තමයි මම මගේ ලකුණු හත මන් දුන්නේ මොකද මම දර්ශිතත් කැමතියි ඇගේ නමුත් අද දවස ඇගේ වාසනාවන්තම දවසක් වෙලා තියෙනවා මොකද ඇය ඇත්තටම අද දවස අද තමයි හොඳටම ගායනා කරපු දවසත් දර්ශිත ඉතින් ඒකෙන් හින්දා වෙන්න ඕනේ මං හිතන විදිහට මේ අද දවසේ මේම වෙන්නේ නැත්තේ ඉතින් මම මේ දෙදෙනාටම කැමතියි මගේ ලකුණු හත මන් ලබා දෙනවා එක ගැන එහෙම දෙයක් හිතන්න නැතුව නිරෝෂා කොහමද රශ්මිට සමු දෙන්නේ ඇත්තටම මම හරිම කැමති රශ්මිව මගේ කැන් තව දුරටත් මේ තරගාවලියේ ඉන්නවා නම් දැන් මේ වෙලාවේ මම කතා කරන්නේ මගේ ටීම්
මේකේ ඉන්නවා කෙනෙක් තරඟකාරිනියක් හැටියටනේ. රශ්මිට හරි විශ්වාසයක් තියෙනවා. මං ඒ විශ්වාසයට මං හරි කැමතියි. ඒක පේනවා පුතේ. කියනවා ගායනා කරනකොට ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නකොටත් පේනවා. ඒකනවා පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ ඔයා ගීතයටම තමයි ඔයා ෆෝකස් කරලා ගායනා කරන්නේ. මං හරි කැමති ඔයාගේ නවීනත්වයට, ඔයා හිතන විදියට, ඔයා අඳින්න කැමති විදියට, මේ යංග ජෙනරේෂන් එක අපි දකින. ඉතින් ඒ විවිධත්වයට මං කැමති. සහ ඔයාගේ හඬේ තියෙනවා ජවයක් තියෙනවා. ඔයා හරි ලස්සනට කිසි ආයාසයකින් තොරව ඔයා තෝරගන්න ගීතය ඇතුලේ හැම නෝට් එකකටම රීච් කරනවා. ඉතින් ඔයා අපේ තරඟයට නැතිවීම සමහර වෙලාවට අපිට ඔයා වගේ තරඟකාරිනියක්ගේ අඩුව අපිට දැනේ. හැබැයි මේක වෙන්න පුළුවන් අද දවසේ තීරණය. දැන් ඉතින් අර දක්ෂයන් අතරේ ගැටණයක් තියෙන නිසා, ගැටුමක් තියෙන නිසා, ඒක මගේ කණ්ඩායමේද වෙන කෙනෙක්ගේ කණ්ඩායමේද කියන එකම නෙමෙයි. මම හිතනවා දක්ෂයෝම තමයි මෙතනදී ගහගන්නේ තරඟ කරන්න. ඉතින් රශ්මි, මම දන්නවා හොඳ ළමයෙක්, හොඳ දරුවෙක්, හරි උනන්දු දරුවෙක්. ඔයා ගමනක් යයි, අනිවාර්යෙන් ඔයා ගමනක් යයි කියලා විශ්වාසය මට තියෙනවා. ඒ සෙන්ස් එක තියෙනවා කියලා මම දන්නවා. ඕල් ද බෙස්ට් පුතේ. ගුරුවරියක් හැටියට සහ මං වල ඉඳන් මොගලංග දන්න කෙනෙක් හැටියට මගෙන් ඕනම දෙයක් අහන්න මං මගේ හදයෙන් ප්‍රතිම්ම මං උදව් කරන්න කැමති කෙනෙක්. ඉතින් ඒක හැමෝටම පොදු දෙයක්. ඒක මගේ නොවෙන්න පුළුවන්. ඒක එහෙමයි. මම සඳිනිටත් එහෙමයි, වෙන කෙනෙක්ටත් එහෙමයි. ආදරෙයි පුතේ, ඉදිරියටම යන්න, ඉස්සරහටම යන්න පුළුවන්. මට කියන්න තියෙන එච්චරයි. මොකද මේක තමයි ස්වභාවය කියලා අපි කියනවා. අර මේක වෙන්න ඇති, මට වෙන්න තියෙන දේ කියලා අපි හිත හදාගන්නත් කියනවා වගේ මේක තමයි ස්වභාවය කියලා. නෑ, මේක තමයි තරඟය. තරඟය ඇතුලේ මේක මෙහෙම වෙනවම තමයි. එහෙම තමයි හිත හදාගන්න තියෙන්නේ. හොඳයි රශ්මි, අපි එහෙනම් ඔබට හිරස්තමාම් වෙන්න.